අයිබෝවන් ඔබ රාත්‍රී 9යි 30 i10 ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර මම තාරිකා මිරංගනේ ප්‍රථම නවදාහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අලුත් සංග්‍රාමයක් ගැන ජනපති කියයි මත්ද්‍රව්‍ය විරෝධී සංග්‍රාමයේ යට ගිහින් උඩට එන්නේ මොනවද වෛරයේ සංග්‍රාමය කුහකකමේ සංග්‍රාමය පාස්කු ප්‍රහාරයෙන් අඳුරු වූ කොච්චිකඩේ දේවස්ථානය ආලෝකවත් වේ. රිෂාඩ් හිස්බුල්ලා සහ අසත් සාලිට එරෙහිව පොලිසියට පැමිණිලි 21ක්. අගමැති මැදිහත් වීමෙන් මොරටුව වඩුමඩු තහනමට එරෙහි උපවාසය අත්හරින්. පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍රවලට රටේ සංවර්ධනය යටපත් කිරීමට ඉඩදී නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාවටයක් වෙමින්. සාරවත් දේශයක වාපි සංග්‍රාමය එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්ුණා. පුරන් කුඹුරු අක්කර 3000ක් අස්වද්දමින් පවුල් දහසක කෘෂි ආර්ථිකයේ සවිබල ගන්වමින් සමගාමී වැව්වමුණු 21ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය කුරුණෑගල බටහිර පඬුවස්නුවර පිහිටි කොටකිඹුලාකඩ අමුණ අසලදී ආරම්භ කෙරුණේ සෙත් පිරිත් සජ්ජායනයේ මැදෙහි. ජනාධිපතිතුමා පළමු පස්පිනෙල්ල කපා වාරි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළා. එහිදී උත්සව සභාව ඇමතු ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ රට ගොඩනඟන වාපි කෘෂි අධ්‍යාපන සහ කර්මාන්ත සංග්‍රහම යටපත් කරමින් මතුවී ඇති වෛරය හා පෞද්ගලික දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට දරන සංග්‍රාමයේ හේතුවින් රටේ සංවර්ධනය යටපත් වී ඇති බවයි. අපිට ජලය නැත්නම් අපි කොච්චර වැව් බැඳවත් අමුණු බැඳවත් වැඩක් නැහැ. වැව හදන්නේ වැව ප්‍රතිසංස්කරණය කරන්නේ අමුණ හදන්නේ ජලය එකතු වෙන්න. හැබැයි ජලය නොමැතිනම් මේ කරන දේවල් මේ කරන වියදම් වල ප්‍රතිඵලයක් තිබෙනවද? එහෙමනම් වැව හදනවා වගේම අමුණ හදනවා වගේම ප්‍රධාන වශයෙන්ම ජලය කොහොමද අපි ලබා ගන්න කියන කාරණාවට අපේ හිත යොමු වෙන්නට ඕනේ. එයිදී මූලිකම දේ තමයි මහ පොළවේ ජල මූලාශ්‍ර ආරක්ෂා කරගන්න එක ප්‍රධාන වශයෙන්ම වර්ෂා ජලය ආරක්ෂා කරගන්න. අපි අලුත් නීති රීති හඳුන්වලා දුන්නාම මම හිතන්නේ අතේ ජංගම දුරකථනයේ තියන අය දන්නවා පහුගිය සතිය තුල මොනතරම් ප්‍රහාර මට එල්ල වුණාද කියලා. අපි මේ කතා කරන්නේ වාපි සංග්‍රාමය. ජලය පිළිබඳව සංග්‍රාමයේ මේ අද අපි එකතු වෙලා ඉන්නේ. බොහෝ වෙලාවට අද මේ රටේ තිබෙන්නේ වාපි සංග්‍රාම කියන දේවල් වලට වඩා වාපි සංග්‍රාමයේ කෘෂි සංග්‍රාමය, අධ්‍යාපනයේ සංග්‍රාමය, කර්මාන්තයේ සංග්‍රාමය මේව රටේ සංවර්ධනයට අවශ්‍යයි. නමුත් වාපි සංග්‍රාමය යට ගිහින් කෘෂි සංග්‍රාමය යට ගිහින් අධ්‍යාපනයේ සංග්‍රාමය යට ගිහින් මත්ද්‍රව්‍ය විරෝධී සංග්‍රාමය යට ගිහින් උඩට එන්නේ මොනවද වෛරයේ සංග්‍රාමය කුහකකමේ සංග්‍රාමය පුජ්‍යලික දේශපාලන න්‍යාය පත්‍රවල සංග්‍රාමය ඒ තුල තමයි විශේෂයෙන්ම ඔබට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඒකයි මම කිව්වේ කුහකකන් දේශපාලන න්‍යාය පත්‍ර ඒ ඔක්කම අමතක කරපු නොදියුණු මිනිසුන්ගේ ලක්ෂණ පහළ වෙලා තිබෙනවා සමාජය තුල නොදී මිනිසුන්ගේ ලක්ෂණ පහළ වෙන්න තමන්ට රට ගොඩනගන්න තිබෙන ආත්ම ධෛර්යය ආත්ම ශක්තිය ආත්ම අභිමානය ඕනෑකම කැපවීම පරිත්‍යාගය මේවා හිතවලින් යනවා ගිහිල්ලා අපි හිස් මිනිසුන් බවට පත් වෙනවා ඒ හිස් මිනිසුන් බවට පත් වුනහම අපිම දන්නේ අපි මොන තරම් ආර්ථික වශයෙන් පහළට වැටෙනවද කියලා එහිදී කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක කරන සුළු වාරිමාර්ග ජලපෝෂක සංරක්ෂණ වැඩසටහනින් කළුවර පැල 200ක් වගා කිරීම සංකේතවත් කරමින් ගොවීන්ට පැල බෙදා දීම සිදු කෙරුණා. මගේ ඊළඟ හිණයක් තියෙනවා අධික ජනාධිපතිතුමනි මේ ආසනයේ තියෙනවා වැව් 484ක්. මේ වැව් 484 මේ පඬුවස්නුවර ආසනයේට තියෙන වැව් සංඛ්‍යාව. අපිට වුණා කළ තියෙන මේ වැව් ටික නැවත ප්‍රතිස්ථාපනය කරලා එල්ලංගා වැඩපිළිවෙල යටතේ තවත් ශක්තිමත් වැඩපිළිවෙලක් බවට මේක පත් කරන්න. දැන් මේ ව්‍යාපෘති යටතේ විශාල වශයෙන් නැවත අපේ විවාගකරන වැඩපිළිවෙලට විශේෂයෙන් මේ වතුර වලින් තවත් අපේ අලුත් ව්‍යාපෘති නැත්තම් එළවලු වගා කරන තැන් වලට විශාල වැඩ කොටසක් මේ ක්‍රියාදාමය තුළ ස්ථාපිත වෙයි. තව අමුණු කීපයක් තියෙනවා අපිට හදාගන්න. ඒ ප්‍රදේශය හැදුවෙන් පස්සේ සම්පූර්ණ ඒ ප්‍රදේශ වලට විශාල ජලයක් යන එක අපිට ක්‍රමානුකූලව පාලනය කරගෙන ගෙනියන්න පුළුවන්.
ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දෙන බව ජපානය පවසනවා. ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ මහත්මිය ශ්‍රී ලංකා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වෙමින් මේ බව අවතහරණය කළා. මේ අතර යුරෝපා සංගමය නියෝජනය කරන තානාපතිවරුන්ගේ හමුවකටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටොෂිකෝ අබේ මහත්මිය අතර ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ජපානය ලබා දෙන සහාය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පළ කළා. ශ්‍රී ලංකාව හා ජපානය අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් දෙරටේ අවධානය යොමුව තිබෙනවා. ජාත්‍යන්තර මට්ටමේ ත්‍රස්ත ක්‍රියා රටට පැමිණීම වැළැක්වීමට මෙය වැදගත් පියවරක් බවයි ජපාන රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ. ඉන්දියාව දිවයිනහා ශ්‍රී ලංකාව ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ප්‍රතිත්‍රස්ත සැලැස්ම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග පසුගියදා සාකච්ඡා පැවැත්තුවා. ඒ පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරියට පැහැදිලි කළා. ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනය ඇතුළු ශ්‍රේෂ්ඨ කිහිපයක් සඳහා ඉන්දියාව හා ජපානය සමග ඒකාබද්ධව සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු කර ගැනුණා. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ යුරෝපා සංගමයේ නියෝජනය කරන තානාපතිවරුන් අතර හමුවක්ද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව හමුවේ ඇති ත්‍රස්ත තර්ජන සහ ම්ලේච්ඡ අන්තවාදයේ මැඩ පැවැත්වීමට තානාපතිවරුන් සිය සහය පළ කළා. ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් වෙත අරමුදල් ලබා දීමට කටයුතු කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. ඉල්ලා අස්සු මුස්ලිම් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් කනගාටුව පළ කළ තානාපතිවරුන් ඔවුන් නැවතත් ආණ්ඩුව සමග එක්වනු ඇති බවට අපේක්ෂා කරන බවයි කියා සිටියේ. මාධ්‍ය මගින් පළ වූ වෛරී ප්‍රකාශයන් පිළිබඳවද තානාපතිවරුන් අදහස් පළ කළා. එවැනි ප්‍රකාශවලින් තත්ත්වය උග්‍රතර පත්වන බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු සංචාරයක් සඳහා දිවයිනෙන් අද පිටත්ව ගියා. පාස්කු දින එළව ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ත්‍රස්තවාදයේ මැඩපැවැත්වීමට ශ්‍රී ලංකාව අනුගමනය කළ ක්‍රියාමාර්ග හා ඉන් අත්කරගත් ප්‍රතිඵලමින්ම ඉදිරියේදී ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක කවුන්සිලයේ නියෝජිත පිරිසක් රජය සමග සාකච්ඡා පැවැත්වුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් මිෂෙල් කොලින්සන් මහත්මිය ඇතුළු නියෝජිත පිරිස දෙදිනක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් මෙම සාකච්ඡා සඳහා එක්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍ය තිලක් මාරපණ මහතා මෙන්ම තවත් දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකුද සමග ඔවුන් මෙසේ සාකච්ඡා පැවැත්වූ බව විදේශ අමාත්‍යංශය පවසනවා. ත්‍රස්තවාදය මෙරටින් සම්පූර්ණයෙන් තුරන් කර දැමීමට රජයේ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිස දැනුවත් කරනු අතර ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරමින් මෙම වැඩපිළිවෙලට එම සංවිධානයේ සහය ලබා දෙන බවට රජය අපේක්ෂා කරන බව මෙහිදී අවධාරණය කෙරුණා. එම වැඩපිළිවෙලට එම සංවිධානයේ පූර්ණ සහය ලබා දෙන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජ්‍ය මහලේකම්වරිය මෙහිදී සඳහන් කළේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විනාශයට පත් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද යළි විවෘත කෙරුණා. දේවස්ථානයේ විවෘත කිරීමට සමගාමීව විශේෂ දේවමෙහක් පැවැත්තුනේ අගරදකුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ පිරිස් සිහිපත් කිරීම සහ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමද මෙහිදී සිදු කෙරුණා. බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලැබූ බැතිමතුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයක්. කථානායක කරු ජයසූරිය මහතා සහ අමාත්‍යවරුන් වන රවි කරුණානායක සජිත් ප්‍රේමදාස යන මහතුරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ආරක්ෂා කරන්නට අපි කැප වෙන්න ඕනේ.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදිහුදින් හිටපු ආණ්ඩුකාරවරුන් වන MLA හිස්බුල්ලා අසත් සාලියන අයට එරෙහි පැමිණිලි 21ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. එම පැමිණිලි වැඩිදුර විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ. ඒ අනුව අද සවස 3 වන විට හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාට එරෙහිව පමණක් පැමිණිලි 11ක් ලැබිලා තිබෙනවා. ඒ වගේම බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාට එරෙහිව පැමිණිලි 5ක් ලැබිලා තිබෙනවා. හිස්බුල්ලා මහතාට එරෙහිව පැමිණිලි 2ක් ලැබිලා තිබෙනවා. ඊට අමතරව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාට එරෙහිවත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාට එරෙහිවත් 1 පැමිණිල්ලක් ලැබිලා තිබෙනවා. ඊට අමතරව මේ තිදෙනාටම විරුද්ධව පැමිණිලි 2ක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අනුව පැමිණිලි වශයෙන් ගත්තොත් අද සවස 3 වෙද්දී පැමිණිලි 21ක් ලැබිලා තිබෙනවා. මේ බාරගත් පැමිණිලි සියල්ලම විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු වෙනවා ඇති. වඩුමඩු තහනම් කරන බවට වන ප්‍රකාශයකට විරෝධය පළ කරමින් මොරටුවේ පැවති උපවාසය අවසන් කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් පසුවයි. මරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සහ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙන්ම වඩු කාර්මිකයෙකු මෙම උපවාසය ආරම්භ කළා. වඩුමඩු තහනම් කිරීම ඇතුළු ඔවුන්ට ඇති ගැටලු කිහිපයක් පිළිබඳ රජය අවධානය යොමු කරවීම එහි අරමුණ වුණා. මෙම උපවාසය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. එහිදී ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ අවධානය යොමු වූ අතර අදාළ ගැටලු පිළිබඳ සලකා බලා විසඳුම් ලබා දීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. ඊට අදාළ ලිඛිත නිවේදනය මොරටුව නගරසභාවේ විපක්ෂ නායක සේනක දමයන්ත මහතා උපවාසයේ දී සිටි පිරිසට දැනුම් දීමෙන් පසුවයි උපවාසය අවසන් කිරීමට උන් තීරණය කළේ. අග්‍රාමාත්‍යතුමා කතා කරේ බඩුමඩු වාහනයකවත් මෝල් වාහනයකවත් නෙමෙයි ඉදිරියේදී මේ වඩු කර්මාන්තයේ මොරටුපුරා ඒ වගේම ලංකාපුරා දියත් කරන ප්‍රචලිත කරන ආකාරය පිළිබඳවයි නවීන තාක්ෂණයත් එක්ක මුසු කරලා මේ වඩු කර්මාන්තයේ ඉදිරියට යන ආකාරය පිළිබඳවයි ඒ වගේම වඩු කර්මියාගේ තියෙන මේ ජන ජීවිතේ ණය වෙලා තිබ්බ තත්ති බැංකුතුරෙන් ණය ලැබලා දීලා මේ වඩු කර්මාන්තයේ සුරක්ෂා කරන වැඩ පිළිවෙල සම්බන්ධවයි එදා නායකතුමා කතා කරේ ඒ සාධනීය පිළිතුරත් එක්ක අපි ඇවිල්ලා අපි සාකච්ඡා කරා මම කිව්වේ සම්ප්‍රදායික වඩු කර්මාන්තයට කිසිසේත් පාරක් වදින්නේ නැහැ කියන එක ඒ වගන්තිය ඇතුළත් වෙලා තිබ්බා ඒ වගේම මේ මොරටුවේ වඩු කාර්මික ආරක්ෂා කරගන්න නීති නීති ලිහිල් කරලා ගන්නා වූ පියවරක් මේක ඒ සාධනීය පිළිතුරත් එක්ක අපි ඇවිල්ලා නගරාධිපතිවරයාට ඒ සංදේශය බාර දුන්නා. දැන් අධිකරණ විශේෂාංගය. ජනාධිපති කාර්යමණ්ඩල හිටපු ප්‍රධානි කුසුමදාස මහනාම සහ රාජ්‍ය දේව සංස්ථාවේ පිරිසනායක නායකයන් එරෙහිව ස්ත්‍රී ත්‍රිපුත්කල මහාධිකරණයේ නඩු පැවරීමට අගමිනිසුරු ජනිත ජසූරේ මහතා අල්ලස් කොමිෂන් සභාවට අවසර ලබා දුන්නා. කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට ඉන්දිය සමාගමකින් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 2ක් අල්ලසක් වශයෙන් ලබා ගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. 2008-2009 වසරවලදී පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ ලෙතනන් කමාන්ඩර් නිලන්ත සම්පත් මුණසිංහ ඇතුළු සහකරුවන් 7 දෙනා ලබන 26 වනදා දක්වා රක්ෂිත බඳනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඉදිරි දිනේ අධිකරණයට වාර්තා කරන ලෙසයි නියෝග කෙරුණේ. අපරාධ කල්ලි සමාජික කංජිපාණී ඉම්ගාන් නැමැත්තා ලබන 26 වනදා තෙක් කොළඹ අපරාධ කොට්ටාසයේ බාරේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබා දුන්නා. නිරීක්ෂණය සඳහා සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඔහු පොලිසිය බාරේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් නියෝග අනුව කටයුතු කරන බව කොළඹ අපරාධ කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නා. රටේ මතුව ඇති ව්‍යාකූලතාවයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විරෝධතාපා ගමනක් පැවැත්වුවා. අද පස්වරුවේ එම විරෝධය ආරම්භ කෙරුණේ මර්දාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී. කොළඹ කොටුව දක්වා විරෝධතා පාගමන පැමිණියා. අනතුරුව කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ජනතා විමුක්ති පෙරමුණ විරෝධතා රැලියක්ද පැවැත්තුවා. දසිර රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාට කටයුතු කරනකොට කල්පිටිය දූපත් 14ක් විකුණන්න සලසුම් කරලා තිබුණා. බත්තලංගුණ්ඩු ඇතුළු ඒ දූපත් 14න් දූපත් 2ක් පික්කා. ඊළඟ දකුණු කොළඹ ජටිය හදන්න මහින්ද රාජපක්ෂ චීන සමාගමකට දුන්නා. අද දකුණු කොළඹ ජටිය අපේ රටේ මුළු කොළඹ වරායේ බහළුම් වලින් 38%කට ආසන ප්‍රමාණයක් මෙහෙවනවා. අද එන නැව් වලින් වැඩි පංගුවක් ගාල් කරන්නේ චීන වරායට.
තේරීම් කාරක සභාවතේ රාජ්‍ය නිලධාරීන් කැඳවීමෙන් ජනතාවට පිළිතුරු ලබා දීමට හැකියාව ලැබෙන බව චමීර පෙරේරා මහතා පවසනවා. ඒ ජාතික මහජන සභාව කොළඹදී අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී. නැත්තම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඒ රාජ්‍ය නිලධාරීන් ගෙන ඒම කල යුතු දෙයක්. එයා මේ රටේ ජනතාවට ලබා දිය යුතු පිළිතුරක්. මතක තියාගන්න මේ බුද්ධ්‍යාංශයේ සියලු දෙනා පිළිබඳ කරන විමර්ශනයක් නෙමෙයි. මේ රාජ්‍ය බුද්ධ්‍යාංශය දනුකඳේ ගහන්න හදනවා නෙමෙයි. ආරක්ෂක අංශ Tamanට ලවා දීපු තොරතුරු මත ඒ තොරතුරු මත ක්‍රියා නොකිරීම පිළිබඳව කරන්නා වූ විමර්ශනයක්. සමහර මාධ්‍ය කටයුතු කරන්නේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳ ජනතාවට හිතන්න තොරතුරු ලබා දීමේ කාර්ය සඳහන් නෙමෙයි. ඒ අය මේ මොහොතේ කරන්නේ නග්න ජාතිවාදයේ ඉදිරියට ඇද දමමින් Tamanගේ වෙළඳපොළ, Tamanගේ රේටින්ග්ස් වැඩි කරගන්න ජඩ වෙළඳපොළ දේශපාලනයක් කරන්නේ. සමහර ඒ මුස්ලිම් නියෝජිතයන්ට ඔවුන්ගේ භාෂාව හැසිරවීම ඔවුන් සිංහල භාෂාවෙන් උත්තර දෙන්නේ. එතකොට සිංහල භාෂාව හසුරුවීමේදී විවිධාකාරයේ හිඩැස් ඇති වෙනවා. එතකොට මේ මාධ්‍ය මොකද කරන්නේ? ඒවා සංස්කරණය කරනවා කියලා තමන්ට ඕන විදිහට කපලා කොටලා තමන්ට අවශ්‍ය කර ජාතිවාදය අවුස්සන විදිහට ඒවා පළ කරන එක. ඒ නිසා අපි මේ මුස්ලිම් නායකයන්ගිනුත් ඉල්ලා සිටිනවා මේ මොහොතේදී හැකිනම් ඔබ විකල්ප මාධ්‍ය යොදාගෙන ඔබේ අදහස රටට හෙළි කරන්න. දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ අග්ගමහා පඬිතුක පූජ්‍ය පල්ලත්තර සුමන ජෝති ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය අද පැවැත්වුණා. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී ආදාන පූජෝත්සවය පැවැත්ුණේ. උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ ගල්ල මලිකස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරස්ථානයට පැමිණි බොහෝ පිරිසක් අවසන් ගෞරව දැක්වුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙන්ම මැති ඇමතිවරුන් දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා. ආදාන පූජෝත්සවයේ පැවති සමනල ක්‍රීඩාංගණය සහ ගාල්ල නගරයේ අවට ප්‍රදේශයේ සඳහා අද පෙරවරු වී සිටම සූදානම් කර තිබුණා. පූජ්‍ය පල්ලත්තර සුමන ජෝති ස්වාමීන් වහන්සේ අපවත් වීම සම්බන්ධයෙන් පාර්ශ්ව කීපයක්ම ශෝක පණිවුඩ නිකුත් කර තිබුණා. ආදාන පූජෝත්සවයට විශාල පිරිසක් සහභාගී වුණා. උතුරු දකුණ බුදුන් දකින පොසොන් උදානයේ රේ පෙරහැර රත්නපුරේ දක්වා අද ගමන් කෙරුණා. දඹදෙණිය ඓතිහාසික කවුඩුමුන්න රජමහා විහාරස්ථානයේ සිටයි ගමන් ආරම්භ කළේ. අග්‍රමාත්‍ය කාර්යාලය ත්‍රිවිධ හමුදාව දුම්රිය දෙපාර්තමේන්තුව හා දඹදෙණිය බුජුමුව බෝසත් ප්‍රජා සත්කාර පදනම එක්වයි මෙය සංවිධාන කළේ. මෙම රිය පෙරහැරේදී ලැබෙන පරිත්‍යාග කංකසන්තුරේ චෛත්‍ය ඉදිකිරීමට හා එම ප්‍රදේශයේ දෙමළ පවුල් 300කට වියලි ආහාර ලබා දීම සඳහා යෙදවීමට නියමිතයි. රිය පෙරහැර බෙලියත්ත දුම්රිය ස්ථානයේ දක්වා ගමන් කිරීමෙන් පසු අනිද්දා විශේෂ දුම්රිය මැදිරියක පිරිත් සජ්ජායනා කරමින් කංකසන්තුරේ බලා ගමන් ආරම්භ කරනවා. එම දුම්රිය කංකසන්තුරේ දුම්රිය ස්ථානයේ නේට ලබන සෙනසුරාදා අලුයම ළඟාවීමට නියමිතයි. මගදෙපස රැස් වූ බොහෝ පිරිසක් මෙම රිය පෙරහැර සමග එක්වුණා. පින්කම සංවිධානය කරන්නේ පූජ්‍ය ගින්නලියේ ආයුපාල ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි. ව්‍යවස්ථා දායකය විධායකය මෙන්ම අධිකරණය එක්ව ක්‍රියා කිරීමෙන් වර්තමානයේ රටේ මතුව ඇති අර්බුදයට විසඳුම් ලබා දිය හැකි බව ජාතික හෙළ උරුමය සඳහන් කරනවා. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණේ. අපි පළමුවෙන්ම යෝජනා කරනවා මේ අර්බුදය ඉදිරියට ගෙන යාම මගින් භයානක ප්‍රතිවිපාක ලැබෙන්න. ජනාධිපතිතුමාට අගමැතිතුමාටත් මෙහි වගකීමක් තියෙනවා. ඒ වගේම කතානායකතුමාටත් වගකීමක් තියෙනවා. ඒ තේරීම් කාරක සභාවටත් තියෙනවා වගකීමක්. ජාතික ආරක්ෂාවේ සීමා මොනවද කියන එක පිළිබඳව මේ සියලු දෙනා වහාම මේ සතිය ඇතුළත මේ පිළිබඳ සාකච්ඡා කරලා සම්මුතියකට එරඹිලා ලබන අඟහරුවාදාට හෝ අඟහරුවාදාට ප්‍රථම කැබිනට් මණ්ඩලය රැස් කළා රට සාමාන්‍ය අතට පත් කරන්නයි කියලා අපි ඉල්ලා හිටින මේ රට ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවරමින් පාලනය වෙන්න රටේ විශාල ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් ඇති වෙච්ච වෙලාවේ මේ ඇති වුණු අරාජිකත්වය තව තවත් අන්තරාජිකත්වයට පත් කරන්නේ නැතුව හැමෝම මේ වෙලාවේ Tamanට ලැබිලා තිබෙන බලතලත් එක්ක නීතියේ පාලනයට අනුව වැඩ කටයුතු කළ යුතුයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සමාජික මුදල් රුපියල් මිලියන 90ක් වේතම් කර ඇති ආකාරය පිළිබඳ වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රොක්ෂාන් බෙල්ලර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට ක්‍රමනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
පළවෙනිම අපි කියන්න ඕනේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මානසික සංකූලතාවයකින් පෙළෙනවා. දැන් මේ එක සෞඛ්‍ය අමාත්‍යවරයෙක් එක්කවත් හොඳින් කටයුතු කරලා තම ඉල්ලීම් දිදා ගන්න බැරි තත්ත්වයක් තමයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තියෙන්නේ. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවුරුදු 90ක ඉතිහාසයක් තියෙනවා. වර්ෂ 2000 විතර වෙනකන් මේ රටේ තිබ්බ ස්වර්ණමය වෛද්‍යවරුන්ගේ ස්වර්ණමය යුගය උත්ය සමිතිය අවභාවිතා කරන මොකටද මේක කරන්නේ? ඉතින් හරි පැහැදිලි පසුගිය මාස දෙකක ආණ්ඩුවක් තිබ්බා. ඒ ආණ්ඩුවේ වෙලාවේ ගිහිල්ලා ඒ අද වත්මන් විපක්ෂ නායකවරයාගෙන් ඒ සංගමයේ ප්‍රධානින් ගිහිල්ලෙල්ලු අපිට මේ ජාතික ලැයිස්තුන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධූර දෙකක් දෙන්න. අද ඒ සැලැස්මක් යන්නේ මේ දේශපාලනයට එමෙට. ඒ නිසා අපේ වෛද්‍යවරුන්ගේ මේ වෘත්තීය ගරුත්වය කැලසන්න එපා කියලා මං ඉල්ලා සිටිනවා. පැහැදිලිව කියන්න ඕනේ නිදා ශ්‍රී ලංකාව 48න් පස්සේ බිහි වෙච්ච සාර්ථක මැමතිවරයා රාජිත සේනාරත්න වෛද්‍යවරයා කියන එක අපිට බය නැතුව කියන්න පුළුවන්. කිසිම වෛද්‍යවරයෙක් අද වෙද්දී විරෝධතා දක්වනවද මේ රාජිත මැමතිවරයාට වෙන? ඔය පොඩි සක පෝස්ටර් ටික එහෙම මෙහෙම ගහලා ඇයි ඉතින් වෛද්‍ය සංගමයට දැන් තියෙනනේ මිලියන 90ක් තියෙනවා රුපියල් අවුරුද්දට එක්රැස් වෙන. මිලියන 90 කාබාසියා කරන හැටි අවකැමැතිවරයාගෙන් මං ඉල්ලා සිටිනවා හොයා බලන්න කියලා. කරුණාකරලා පැහැදිලි කරන්න. එක සමාජිකයෙක්ගෙන් 4000ක් පඩියක් කපනවා බලහත්කාරයෙන්. එහෙම තිබ්බ සමාජිකයන්ගෙන් සමන්විත වෘත්තීය සමිතියක් අද තුට්ටු දෙකේ මානසික රෝගීන්ගේ සංගමයක් හැටියට පත් කරලා තියෙනවා. හොස්ස ළඟින් මැස්සගියත් ස්ට්‍රයික් කරන්න. සයික් කරලා ලොකු ඉල්ලීමක් දින්නා වගේ හම්මෝ අපි ජයග්‍රහණය කරා අපෙන් සමාව ගත්තා කියලා. අත්පොලසන් දුන්නේ ඒගොල්ල. මතක තියාගන්න මේ රටේ ඉන්න ජනතාව මේ එකක් දිහාවත් බලන් ඉන්නේ සතුටෙන් නෙමෙයි. අද වෛද්‍යවරුන්ට පාරේ බැහැලා යන්න බෑ. දැන් ව්‍යාපාරික පුවත්. People's Insurance හත්වන ප්‍රාදේශීය ශාඛාව කළුතර දී විවෘත කෙරුණා. ඒ People's Insurance සී ප්‍රධාන විධායක නිලධාරී දීපල් අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. බම්බලපිටිය රාජා ජුවලස් ආයතනයේ උසස් ප්‍රමිතියෙන්යුත් නවමාදලී ස්වර්ණාභරණ පෙළක් හඳුන්වා දුන්නා. විශේෂ මිල ගණන් යටතේ මෙම ස්වර්ණාභරණ පාරිභෝගිකයන් සඳහා පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දීමට එම ආයතනය කටයුතු කරනවා. MW ආයතනයේ යමහා අවුරුදු වාසනා තරගයේ ජයග්‍රහකයන්ට තිරණ ප්‍රදානෝත්සවය බොරළේ දීප ඇත්තුණා. එහි ප්‍රථම ත්‍යාගයේ වශයෙන් හයිබ්‍රිඩ් වැගන් ආර් මෝටර රථයක් පිරිනැමුණා. රුපියල් 50,000 බැගින් සැනසිලි ත්‍යාග 10ක් පිරිනැමීමටද කටයුතු කෙරුණා. MW ආයතනයේ සාමාන්‍ය අධිකාරී S සියයුදින් මහතාතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 50 වන සම්වත්සර සැමරුම මාර්ගම දීප ඇත්තුණා. ඒ අමාත්‍ය රජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආයුර්වේද ඖෂධ සංස්ථා නිෂ්පාදන වෙළඳ කුටි දිවයිනපුරා පිහිටි සතොස් වෙළඳසැල්වල පවත්වාගෙන යාම සඳහා වූ අවබෝධාගිය උසුමක්ද මෙහිදී අත්සන් කෙරුණා. ආයුර්වේද සංස්ථාවේ සභාපති ගුණපාල පතිරණ මහතාතුළු පිරිසක් මීට එක්ව සිටියා. ලින්ක් නැචරල් සමාගමේ ස්වස්ත අමෘත සන්නාමය යටතේ තුරුවවමු ගත නියමු රුක් රෝපණ වැඩසටහන දොම්පේ සීනේ අජාතික පාසලේදී ආරම්භ කෙරුණා. එහි පළමු අධ්‍යයනය යටතේ නෙල්ලිහා රසගින්ද වගා කිරීමටයි කටයුතු කෙරුණේ. මෙය 100%ක් ස්වාභාවික නෙල්ලි රසගින්ද අඩංගු ලින්ක් නැචරල් ස්වස්ත අමෘත සිදු කරන තවත් සමන් සත්කාරයක් වනවා. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කරන ස්ලිම් නැස්කෝ 2019 සම්මාන ප්‍රදාන උත්සවයට අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරුණා. සුවසක් විකුණුම් කරුවන්ගේ විශිෂ්ට කාර්යභාරය සහ ජයග්‍රහණ අගය කිරීම මෙහි අරමුණයි. විශේෂඥ වෘත්තීය වේදින් රසකගෙන් යුත් විනිශ්චය මණ්ඩලයක් ඔස්සේ රන් රිදීහා ලෝකඩ සම්මාන පිරිනැමීමට මෙහිදී කටයුතු කරනවා. කාලගුණ තොරතුරු ගෙන එන්නේ තාරකා විජේවංශ. පෙරදවසේ කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ හැකි. අද ස්ථානවලට මිලිමීටර 100ක තරම් වූ තද වැසිද බලාපොරොත්තු වන්නට පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැතිවන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 60 දක්වා වර්ධනය වීමේ ඉඩකඩක් පවතිනවා. දෙවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට මනරම් සිට පුත්තරම දක්වාත් කොළඹ සිට ගල්හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන්
වූ මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි. ගෙගුරුම් සහිත වැසි ඇති වනට එම මුහුදු ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැතිවන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 60 දක්වා වර්ධනය වීමේ ඉඩකඩක් පවතිනවා. මේ පුළුන්දට ඉවර සහ නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස කාලපුණිත දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සුළං හමන්නේ නියතදසින් සුළඟේ වේගය 60 කිලෝමීටර 30 40 අතර ගයක් ගන්නවා. දැන් අවධානයේ හිර දවසේ ප්‍රධාන නගර කිහිපයකට බලපැවතිය හැකි කාලපුණ අනාවැකිය වෙත. ආයතන ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා ඔබට සුබ රාත්‍රියක් www.ipnnews.lk